ආයුබෝවන් සියලු දෙනාටම. ඉතින් අද දවසේ අපිට අසුභ ආරංචියක් එහෙම නැත්නම් කනගාටුදායක ආරංචියක් අපිට හම්බුණා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුර පද්මකුමාර මහතා ජීවිත ගමනින් සම්වර්ගෙන තියෙනවා. අවුරුදු 71ක් ආයු වන්දා එතුමා අපෙන් සම්වර්ගෙන ගිහිල්ලා තිනවා. ඉතින් පත්‍ර කලාවට පත්‍රෙන් කියවපු අපි ටීවී එකෙන් පත්‍ර කියවන්න පුරුදු කරේ බන්දුර පද්මකුමාර මහතා. ඉතින් අපි එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙතුමා තමයි පතර මල්ලිලගෙන් මල්ලිලට මේ පත්‍ර කියවන එක පුරුදු කරේ මෙතුමා තමයි. ඉතින් දැන් නම් එක එක පත්‍ර කියවන අයගේ තිනවා එක එක ඇජෙන්ඩා තිනවා. ඉතින් ඒගොල්ලෝ කතා කරන්නේ ඒගොල්ලන්ගේ පක්ෂයට, එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ අමාත්‍යාංශයට, එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ වැඩිපුර ඒගොල්ලන්ට සහයෝගය දෙන පත්‍ර තමයි පත්‍රේ කියවගෙන යන්නේ. ඉතින් ඒක තමයි අපිට දැනෙන්නේ. නමුත් අපක්ෂපාතීව බන්දුල පත්තුකුමාර මහතා මේක කරගෙන ගියා. මෙතුමා තමයි මේක රටට අපේ රටට අඳුරලා දුන්නේ. ඉතින් ඔහුට අපි සියලු දෙනාම නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ දවස්වල වෙන අනිත් කතන්දරේ තමයි ඒ කියන්නේ ලොකුම ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ තෙල් අර්බුදේ අනිත් එක තමයි. තෙල් අර්බුදේ ආ සබදි අනිත් කතන්දරේ තමයි විදුලි බල අර්බුදේ. දිවයින පුරා විදුලිය විසන්ධිකරණ පසුබිමක ඇතැම් ප්‍රදේශවලට විදුලිය නොකැපීම සම්බන්ධයෙන් ලද පැමිණිලි පිළිබඳව විදුලි බල අමාත්‍යාංශයෙන් අප විමසීමක් කළා. ඊට පිළිතුරු දෙමින් එහි ලේකම් වසන්තා පෙරේරා මහත්මිය සඳහන් කළේ විදුලිය විසන්ධි නොකරන විශේෂිත ස්ථාන හැර අනෙකුත් ස්ථානවලටද මේ දිනවල විදුලිය විසන්ධි කිරීමක් සිදු නොවන්නේ නම් ඒ සම්බන්ධයෙන් විභාග කිරීමක් සිදු කරන බවයි. විදුලිය කප්පාදු කරන කාලසටහනේ යම් ප්‍රදේශයක් නම් කර තිබියදී විදුලිය කැපීමක් සිදු නොවන බවට නිරීක්ෂණය වන්නේ නම් ඒ පිළිබඳ 19.87 ක්ෂණික ඔගොල්ලෝ දකින්නවා නම් ඔගොල්ලෝ අඳුර ගන්නවා නම් මේ කලර් ලයිට් එකත් එක්ක මේ තියෙන ප්‍රදේශයේ ඔගොල්ලන් හරියටම අඳුර ගන්න පුළුවන් මේ පිළියන්දල ප්‍රදේශයේ. ඉතින් පිළියන්දල ප්‍රදේශයේ විදුලි කැපෙන්නේ නැහැ කියලා කම්ප්ලේන් එකක් එහෙම නැත්නම් මිනිස්සුන්ගේ මැසිවිල්ලක් තියෙනවා. ඉතින් වසන්ත පෙරේරා ලේකම් විදුලි බල අමාත්‍යාංශයේ එතුමිය කියනවා 19.87ට දැනුම් දෙන්න කියලා. මේ වගේ නිකන් කැපෙන්නේ නැති තරක් දැක්කොත් එහෙම කම්ප්ලේන් එකක් දාන්න පුළුවන් ඕගොල්ලන්ට. ඉතින් නම්බර් එකක් දීලා තිනවා, හොට්ලයින් නම්බර් එකක් 19.87. ඉතින් හොඳයි, නරක නැහැ. මම උපුටාගත්තේ හිරු ප්‍රවෘත්තිවලි. ඕගොල්ලන්ට මේක බලන්න පුළුවන්. බලලා මම මෙතනින් යාට ඕගොල්ලොත් එක්ක විස්තර කතා කරන්න. රැඳිලා ඉන්න වීඩියෝ එක පුරාවටම ඕගොල්ලන්ට පුළුවන් මම වීඩියෝ එකක් දානකොට ඉක්මනින්ම ගෙන්න ගන්න, සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න පුළුවන් ඕගොල්ලන්ට මාව ළඟට ගෙන්න ගන්න. මේ වගේ කාලීන මාතෘකා යටතේ රට යන අත කතා කරන මාත් එක්ක එකතු වෙන්න. අපි මේ කතාව අහලම ඉතුරු ටිකට යමු. ආදිවල മന്ത്രി නිවාස සංකීර්ණේ කරන්ට් එක යන්නේ නැහැ නේ. ඒක තමයි මම කියන්නේ. ඒ ග්‍රිඩ් එක තියෙන්නේ යාර්දපුර හොස්පිටල් එකක්. ඒ ග්‍රිඩ් එක තුරන් අතර කරන්ට් එකත් කරා යාර්දපුර හොස්පිටල් එකට තමයි කරන්ට් එක දෙන්නේ. ඒක කරන්න බෑ. දැන් මිනිස්සුන්ගේ චෝදනාවක් තියෙනවා මේ පිළියන්දල විදුලිය කැපෙන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ දකින්නේ දැන් ඒ පුද්ගලයා නිසා විදුලිය කපන්නේ නැහැ කියන කෙනා ඔය කියන්නේ. ඇමතිතුමා ඉන්නවා කියලා. ඔව් ඒක ඒ ග්‍රිඩ් එක තියෙන මේ ඉතාලම වැදගත් ස්ථානයක් එක්ක. ඉතින් එතකොට ඒ වුණාම ඒ ග්‍රිඩ් එක කපන්නේ නැති වුණාම අරගොල්ලන්ට කරන්ට් එක තියෙනවා. මොකද එතන තියෙන මන්ත්‍රීවරුන්ගේ නිවාස සංකීර්ණයේ ආශ්‍රිත ප්‍රදේශයේ විදුලි කප්පාදුවකට ලක් වෙන්නේ නැද්ද කියලා. මොකද ඇමතිවරුන් ඉන්නේ ප්‍රභූ ඉන්නේ. ඒගොල්ලන්ගේ මේ වගේ විශේෂ දෙයක් තියෙනවද? එහෙම ප්‍රශ්නයක් තමයි එතන ඇහෙන්නේ. එතකොට මේ කියනවා උත්තරේ හැටියට මේ ග්‍රිඩ් එක තියෙන නැත්නම් මේ ප්‍රදේශ මේ ජාලය තියෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර ස්පිරිතාලේ නැත්නම් මේ හොස්පිටල් එක හරහා තමයි මේක මේ වැටෙන්නේ. එතකොට බැරි වෙලාවත් මේක විදුලිය කප්පාදුවකට ගියොත් ජයවර්ධන හොස්පිටල් එකටත් කරන්ට් එක නැති වෙනවා කියලා. ඉතින් මේක තමයි හේතුව. මේක තමයි රීසන් එක මේ පැත්තේ කරන්ට් එක කපන්න නැති වෙන හේතුව. නමුත් මෙතන තියෙන ගැටලුව තමයි මම දන්නේ නැහැ මේ කොට්ටාව පිළියන්දලින් කොට්ටාව පාරේ මේ ආශ්‍රිත ප්‍රදේශයේ තියෙන අතිවිශේෂී එහෙම නැත්නම් ඒ හරියට තියෙන ලොකු يعني ප්‍රාදේශීය ස්පිරිතාලයක් එහෙම නැත්නම් රෝහලක් තියෙනවද කියන එක ගැන මට පොඩි ගැටලුවක් තියෙනවා. ඔගොල්ලෝ දන්නා ඉන්නවා නම් මේ ප්‍රදේශේ නම් ජීවත් වෙන්නේ ඔගලන්ට මේකෙන් අයිඩියා එක ගන්න පුළුවන් මොකද්ද මේ හරියට තියෙන ප්‍රශ්නේ. එහෙම නැත්නම් මේ ප්‍රභූ නිවාසය එහෙම නැත්නම් විදුලි බල ඇමතිතුමා ඉන්න මේ ප්‍රදේශයට විදුලිය කප්පාදුවක් සිදු නොවන්නේ කොහොමද? අන්න ඒකට ඔයගලන්ට උත්තරයක් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේකට උත්තරයක් දෙන ගමන් ඔයගලන්ට උත්තරයක් ගන්න පුළුවන්. 19.87ට ඔයගලන්ට පුළුවන් මේ ගැන පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. මෙන්න මේ හරියේ විදුලි කප්පාදු වෙන්නේ නැහැ කියලා. දැන් බලෙන්
විදුලිය කැපෙන කපා ගන්න සයිස් එකක් තමයි රට ගමන් කරන්නේ. ඒ කියන්නේ තරහකාරයෙක් ඉන්නවා කියලා කිතා හිතන්නකෝ. ඒ තරහකාරයා ඉන්න පැත්තට ඔගලන්ගේ පැත්තට කරන්ට් එක කපලා අරහෙට කරන්ට් එක තියනවා නම් ටක් ගාලා 1984 කතා කරලා කියන්න පුළුවන්. අන්න අර පැත්තේ විදුලි කප්පාදු වෙන්නේ නැහැ. මෙන්න මේක ටක් ගාලා විදුලි කප්පාදු කරන්න කියලා. මොකද දැන් ඉල්ලීම් කළා තියෙනවා පැය 7කට යන්න කියලා. පැය 4මාරක් වෙනකන් ඇවිල්ලා තියෙනවා. එතනින් එහාට මේ තෙල් ටික අපිට හම්බුන්නේ නැත්තම් එහෙම නැත්තම් පුනර්ජනනීය ශක්තිය නම් ඉතින් ඔය මේ කෙරෙන්නේ දේවල් මේ සාමාන්‍යයෙන් අපිට දැන් තේරෙන හැටි රට දවස් දෛනිකව ඉතින් මේකට මහා ලොකු දායකත්වයක් පුනර්ජනනීය එහෙම නැත්තම් මේ සුළං බලයෙන් අපිට ලැබෙන්නේ නැහැ දැන් ජල විදුලියත් බොහොම අඩු වෙලා තිනවා 15% විතර පැමිණලා කියලා තමයි අපිට දැනගන්න ලැබෙන්නේ ඉතින් මේක තමයි රටේ තත්ත්වය මේ විදුලි බල විදුලිවල අර්බුදෙත් එක්ක ඉතින් ප්‍රභූවරුන්ට විදුලිය තියෙනවා මොකද ඒගොල්ලන්ට මේ දැන් හතුරු ඉන්නවනේ ඒගොල්ලන්ට සමාජයට වෙන ඇටැක් එකක් එන්න පුළුවන් ඒකට කරන්ට් එක තියෙන්න පුළුවන් හැබැයි ඔගොල්ලෝ මේ අර ඉස්සෙල්ලා බලපු වීඩියෝ ටිප් එකේ ඔගොල්ලන්ට පේනවා ඇති ඒකේ අන්තිමට එතුමා කියනවා සමාජයට එතුමාගේ ගෙදරට මේ ජෙනරේටරයක් තියෙනවද දන්නෙත් නැහැ කියලා සමාජයට ජෙනරේටරට මම කියන වතුරෙන් ක්‍රියාත්මක වෙනවා වගේ එහෙම කරි වෙන එකක් වෙන මොකද නැත්තම් තෙල් නැහැනේ දැන් මේ වාහනයකට තෙල් ගහගන්න එහෙම නැත්තම් මේ මගේ බස් රථයකට තෙල් ගහගන්න විදියක් නැතුව මිනිස්සු පෝලිං වල ලත වෙනවා පැය 2 3 4 නමුත් මේ වගේ ජෙනරේටර් වලට එහෙම නැත්තම් ප්‍රභූ බැලන්තිය ජෙනරේටර් වලට මේ තෙල් මං හිතන්නේ ගෙදරටම ගෙනල්ලා දෙනවා තමයි එහෙම නැත්තම් මේව වතුරෙන් ක්‍රියාත්මක වෙනවා වෙන්නත් බැරි නෑ අපි බලන් ඉමු සමාජයට මේක අලුත් සුවා ගැනීමක් වෙන්න පුළුවන් මේක හැම ගෙදරකටම මිලදී ගන්න හැකියාවක් තියෙන පුළුවන් මේ වතුරෙන් ක්‍රියාත්මක වෙන ජෙනරේටර් ගැන. ඉතින් මේ අල්ලපනල්ලේ විජිත හේරත් මන්ත්‍රීතුමා අද පාර්ලිමේන්තුවේ මහා හෙළිදරව්වක් කරනවා. මොකද්ද මේ හෙළිදරව්ව? අර නිහාල් ප්‍රනාන්දු මහත්මයා කිව්වා වගේ මිලියන් එහෙම නැත්නම් මිලියන 43ක ප්‍රමාණයක් තියෙනවා හිඟ බිල්පත්. මිලියන් සාමාන්‍යයෙන් මාසික කාල සීමාව තුර රටට විදුලිය දීලා හිඟ වෙන්නේ මිලියන 20ක් වගේ. ඒතකොට මිලියන 20 40 ගානකට වැඩි වෙලා තිනවා. ඒ කියන්නේ යම් කිසි කොටසක් දෙගුණයකට ආසන්න මුදලක් ලැබෙන්නේ නැති යනවා විදුලි බල මණ්ඩලයට. ඉතින් අද විජිත හේරත් මන්ත්‍රීතුමා මහා හෙළිදරව්වක් කරනවා මේ කැබිනට් ඇමැතිවරයෙක්ගේ නිවසක විදුලි බිල්පත් හිඟ බිල්පත් 1,20,00,000ක් කියලා. 1,20,00,000ක්. 1,20,00,000 කියලා කියන්නේ ඔයගොල්ලෝ නිකන් හිතලා බලන්න කොයි කාල සීමාවක් නොගෙවයින් නැද්ද ඔයගොල්ලන් ඒවලට සාමාන්‍ය දැන් මේ ලයිට් බිල වැඩි වෙලා සාමාන්‍ය මාසයකට මම කියන්නේ 6000ක් 7000ක් එහෙම නැත්නම් සාමාන්‍ය ඒවලට 2000ක් 3000ක් ප්‍රමාණයක් එනවා ඉතින් 1,20,00,000ක් වෙනකන් විදුලි බිල්පත් නොගෙව අපේ රටේ මේ ප්‍රභුයි කියා ගන්න මේ පැලැන්තිය කට්ටිය එහෙම නැත්නම් මේ ඇමතිවරු මන්ත්‍රීවරු මෙච්චර ප්‍රමාණයක් අපිට මේටි ඉස්සලා තාරචුණානේ මේ ඇමතිවරුන්ගේ මෙන්න මෙච්චර ප්‍රමාණයක් තියෙනවා මන්ත්‍රීවරුන්ගේ මෙච්චර ප්‍රමාණයක් තියෙනවා හිඟ බිල්පත් මේවා ආපහු ගෙවා ගන්න මේ ඔයගොල්ලෝ ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා මම හිතන්නේ වතුර බිල් වලටත් ඒ සත්‍යම උදා වෙලා තිබුණා ඉතින් බලන් යනකොට මේ සාමාන්‍ය ජනතාව මේවා ගෙවාගෙන යනවා මේ ප්‍රභුයි කියා ගන්න මේ ඔලොමට්ටලිය ටික එහෙම නැත්නම් මේ රට කාබාසිනිය කරන මේ මිනිස්සු කොට්ටාසය මේ හැම දෙයක්ම ඒ කියන්නේ දැන් මුන් පඩි ගන්නෙත් මහ ජනතාවගේ සල්ලි වලින් ඊට පස්සේ මුන් ජීවත් වෙන්නෙත් ඒකෙන් ඊට පස්සේ කොමිෂන් අරගෙන එහෙම නැත්නම් මොන හරි බිස්නස් එකක් කරගෙන මොන හරි ජරා වැඩක් කරගෙන මොන හරි මිනිස්සුන්ට මේ දෙන අපරාධත් එක්කම මුන් කරන්නේ මුන් රජයේ වෙනුවෙන් එහෙම නැත්නම් රට වෙනුවෙන් ගෙවන්න තියෙන මේ බිල්පත් ටිකක් පැහැරලා දිනවා. එතකොට ඔයගොල්ලෝ හිතලා බලන්නකො මොන තරම් කාලකන්නිද කියලා මේ රට පාලනය කරන්නේ. අන්න ඒක තමයි මෙතන අපි කරන්න ඕන කාරණාව. මොකද මේ ඇවිල්ලා මුහුත් වෙන සාමාන්‍ය මිනිස්සු. එකම දේ තමයි අපි ඡන්දෙන් පත් කරලා පාර්ලිමේන්තුව යවන රට හදන්න. මුන් හිතන් ඉන්නවා රටේ අයිතිකාරයෝ කියලා. හැබැයි අර මේ කව ඒ කියන්නේ පත් වෙලා ආපු ගමන් දිවුරුම් දෙන වෙලාව කියන්නේ අපි ඇවිල්ලා බාරකාරයෝ. ජනාධිපතිවරු කියන්නේ මේකමයි. ඇමතිවරු කියන්නේ මේකමයි. අගමැතියව නම් කියන්නේ ඒකමයි. අපි මේ తాවකාලික බාරකාරයෝ අරේ මේ කියයි. නමුත් දිවුරුන් දීලා අතලට ගියන් පස්සේ නිකන් අයිතිකාරයෝ වගේ බාරකාරයෝ නම් ඒගොල්ලෝ සාමාන්‍ය මේ සිවිල් සමාජයේ ජීවත් වෙන මිනිස්සු මේ නීතියට යටත්ව එහෙම නැත්නම් මේ හැම රටක් මම මොනවා හරි සේවාවක් ලබා ගන්නවා නම් ඒවට ගෙවීමක් කරන්න ඕනේ. මුන් බලන්නේ ඔක්කොම රටේ සල්ලි වලින් ජීවත් වෙලා රට කාබාසිනිය කරලා දාන්න. ඕක තමයි මෙච්චර කාලයක් උනේ. මෙන්න මෙතන ඉඳන් තමයි අපි පටන් ගන්න උනේ මේ සිස්ටම් එක චේන්ජ් කරලා අලුත් පුරවැසියන් එහෙම නැත්නම් අලුත් මිනිස්සු කොට්ටාසයක් ඒ තැන් වලට පත් කරලා මේ හැම දෙයක්ම හැමෝටම සමව එක රටක් එක නීතියක් කියන අන්නේ අපේ කතන්දරයට එහෙම නැත්නම් අපේ මේ පාටයට යටත්ව මිනිසුපත් කරලා යවන්න ඕනේ. අපි බලමු තව කොච්චර කාලයක් මුන් රඟපායිද කියලා.
අපි ආයෙත් හම්බෙමු මේ වගේම කතාවකින්.